සනත් නිශාන්ත මහතාගේ කළු පාට වී ඒ රථයට පිටුපසින් ගමන් කෙරූ යයි කියන කා රථයක සිටි රියතුරු මහතා සනත් නිශාන්ත රැගත් අති සුකෝපභෝගී ජීප් රථය තමාගේ මෝටර් රථයට වෙට්ටු දමා ටික මොහොතකින් කෑලි කෑලි වලට සුණු විසුණු වී ගිය බිහිසුණු මොහොත මෙසේ ඇසින්දුට සාක්ෂියක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. උපුටා ගැනීමක්. සනත් නිශාන්තගේ V8 ජීප් එක පිස්සෙක් වගේ මගේ කාරිකේ ඇඟටත් කපාගෙනම තමයි ඉස්සරහ කරන් ගියේ. වෙලාව දෙකට කිට්ටු කරලා ඇති. මම එයාපෝට් ගිහින් ගෙදර යන අධික වේගයෙන් පිටිපස්සෙන් ආපු ජීප් එකක් හෙඩ්ලයිට් ගහගෙනම අධික ලෙස හෝන් ගගහ හයිවේ එකේ ඉස්සරහ කරන් යන්න ඕන මන්තිරුවෙනුත් පිටදී මම ගමන් කෙරූ මන්තිරුවේ මටත් වෙට්ටුවක් දාගෙනම තමයි ගියේ. ඒත් මම අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් ඒකකයේ අමතලා කියන්නත් හිතුවා මේ වාහනය ගැන හොයලා බලන්න කියලා. මොකද මිනිහක් මරලා යනවා වගේ පුදුම හදිසියකින් ගියේ. ඒත් මම හිතුවා මේක නම් වැඩි දුරක් යන්නේ නැහැ කියලා. මගේ ඇඟට කපන් ගෙහිලා විනාඩි 5ක්වත් යන්න කලින් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා කෑලි කෑලි වලට මේ ජීප් එක හැප්පිලා සුණු විසුණු වෙලා මොනවා වුණත් කවුරුත් මිනිස්සුනේ කියලා මමත් වාහනේ හසාඩ් එක දාලා පැත්තකින් නතර කරලා උදව්වක් දෙන්න පුළුවන් නම් කියලා බලන්න ගියා. එතකොට තමයි දැක්කේ සනත් නිශාන්ත ඇමතිතුමා කියලා. ඇස් දෙක උඩ ගිහිල්ලා ඉස්සරහ සීට් එකේ කේන්ද්‍රි ගගා හිටියේ. ඇමතිතුමා මං හිතන්නේ තද නින්දෙන් තමයි ඉඳලා තියෙන්නේ. ලේවත් වැඩිය පේන්න තිබුණේ නැහැ. බෙල්ල කඩන් වැටිලා තිබුණේ. සීට් බෙල්ට් එකක් දාගෙන හිටියා කියලා පේන්න තිබුණෙත් නැහැ. මේ සිදුවීම සිද්ධ වෙලා විනාඩි 10කට විතර පස්සේ තමයි රෝහලට අරන් ගියේ. එතකොටත් මං හිතන්නේ ඇමතිතුමා මැරිලා. උපුටා ගැනීම අවසන්.